කට්ටා කරෝලය මුල සිට මත්ස්‍යාගේ සුද්ධ කිරීමේ සිට පිරිසුදු කිරීමේ සිට අවසානයේ පෙට්ටි වලට අසුරුම් කරණය දක්වා ඔබට පැහැදිලි කිරීමට අවස්ථාවක් උදා කරගන්න. අපි බලමු එතුමා ළඟින් මහලා කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ කියලා. මේ ඔබට දිස් වෙන්නේ කට්ටාවා කියන මත්ස්‍ය වර්ගය. මොවුන් ඉතාමත් ප්‍රණීත ආහාරයක් බවට පත් වෙනවා කරෝල කරමින් පසුව. හොඳ ඉල්ලුමක් තියෙන හොඳ වටිනා මත්ස්‍ය විශේෂයක්. සුබ උදෑසනක්. සුබ උදෑසනක්. පිළි කරලා දෙන්න පුළුවන්ද මේ කට්ටා වර්ග විශේෂ දෙකක් ඉන්නවා මෙතන. මොකද්ද මේ විශේෂ විශේෂයන්ගේ වෙනස මොකද්ද කියලා? මේක ගල් කට්ටාව. මේ ගල් කට්ටාව කියලා කියන්නේ මේ කට්ටාවට වඩා ටිකක් පැතිලි. අපිට පස්සේ බලන්න පුළුවන් ලොකු මාළු දෙන්නෙකුව කපලයි තියෙන්නේ. ඒක බලන්න පුළුවන්. මේ ගල් කට්ටාව මේ නැල්ල. මෙයාගේ බඩපතේ ටිකක් කහ පාට උරුවට තියෙනවා. ඒ වගේම තමයි මේ මේ මාළුන්ගේ තව වර්ගයක් තියෙනවා. මෙතන ලොකු 3ක් 4ක් විතර තියෙනවා මේ පිටේ. ඒ ලොකු මාළුන්ගේ. ඒකෙත් මීට වඩා වෙනස් දිගටි මාළුවෙක් ඉන්නවා. ඒකටත් මේ ගල් කට්ටාව කියලා කියනවා. මේ මේකට තමයි නැල්ල කියනවා, නැත්නම් මේ කාලියේ කෝලාව කියලා කියනවා. මේ මේ මාළු හුඟා කව් වෙන්නේ මේ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වේ. ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ මේ මේ මාළු කූරියා මේ ආපහු ඒ කාලවකවානුවේ තමයි දකින්න හම්බෙන්නේ. ඔව්. මේගොල්ලෝ ඕන තරම් ඉන්නවද නිතර? මේගොල්ලෝ ගල් ආශ්‍රිතව ඉඳලා ඉන්නේ. ඒ ගල් කට්ටාව කියලා කියන්නේ සුගත් ඒ ගල් ආශ්‍රිතව මේ ජීවත් වෙන හින්දා. ඔව්. දැන් මේකේ අපි මෙතනින් මේ ඔළුව ගහලා පෙන්නන්න මේ මාළුවාගේ ප්‍රථම පියවර තමයි ඔළුව ගසන එකනේ. ඔළුවේ කර්මල අරන් දාලා ඒ ගත්තයින් පස්සේ ඊට පස්සේ මේක පලනවා මෙහෙම. මෙතනින් අරගෙන හරි පලනවා. පැලුවයින් පස්සේ මේ පැය දාලා ඉවරලා මේකේ තියෙන බොක්ක අරන් දාන්න ඕන. එයාගේ බඩේ තියෙන ජරාව අරන් දාන්න ඕන. අරන් දැම්මයින් පස්සේ මේ මාළු කූරියව මේ ඇල්ලුවා මෙහෙම ගත්තා. පිහි හොඳට මුහට හොඳ මුහට තියෙනවනේ. පිහිය. දැන් මේ මාළු කූරියාගේ ඔක්කොම සුද්ධ වෙලා ඉවරයි. දැන් මේ මාළු කූරියාව ටැංකියට දාන්න ඉස්සරි ලුණට දාන්න ඉස්සරි මාළුවව මෙහෙම දැම්මොත් මැද මස් වලට ලුණ යන්නේ. අපි දවසෙන් දෙකෙන් හොදනවා නම් මේ ලුණු අල්ලන්න තියෙනවා. දැන් මේකට කීලන් දාන්නේ මේ විදියට. ඊළඟ පියවරනේ. ඔව් ඊළඟ පියවර. දැන් කීලන් දැම්මයින් පස්සේ ඊට පස්සේ මේක මේ විදිහට තමයි කීලන් දැම්මම මාළුව මේ විදිහටනේ මේ මේ කට්ට ගාව මේ විදිහට දාන්න ඕන. එහෙම නැත්නම් වෙන්නේ ලුණු මදි වෙලා ඉහඳ මැස්ස එනවා හවස් වෙද්දී මේ මාළුවගේ මේ බිත්තර දාන්න. බිත්තර දාන්න. දැන් මේක ඊට පස්සේ ලුණු තවරන වේදී. ලුණු තවරන ක්‍රියාවලිය තමයි මේ සිදුවෙන්නේ. ඉතින් සුද්ධ කරලා තව එලේ තියෙන එක සුද්ධ කරලා ඊට පස්සේ අර කපපු මේ වලට ඔක්කොම ලුණු තවරනවා. හා විශාල ප්‍රමාණයක් තවරනවා නේද? ඔව්. ඊට පස්සේ ගසලා වගේ ගන්න අර ලුණ ඉරුවට බලන්න. ඔව්. දැන් මාළු කූරියාගේ ලුණු තැවරීම වෙනකන් ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ මෙයාව අසුරනවා ටැංකිය වල. ටැංකිය වලට ඇසුරීම නේ. දැන් මම මෙහෙන් ඇවිල්ලා බලා ගන්න පුළුවන් ඒ ටැංකියට අසුරක් තියෙනවා. මේ කිලෝ 7ක් විතර ලොකු මාළු. ඒක වේලස්සනින් කපලා මේ ලුණු ගහලා මේ ටැංකියට දාලා ඉවරයි. දැන් මේ ලුණු වතුර අපි දවසක් ගිහිල්ලා බලද්දී මේ ලුණු වතුර මාළුන්ගේ උඩට ඇවිල්ලා තියෙන්නේ.
එතකොට මාළුවට මැස්සක් හිට්ටු වෙන්න බෑ. දැන් මේ මේ දැන් ඒ දැන් මේ ලුණු ගහපු එක දැන් ඕක දාන්න. ආ ඒක තමයි තාක්ෂණය නේ. නැත්නම් මැස්ස ඇවිල්ලා බිත්තර දාන්න. බිත්තර දාන්න ලුණු වතුර නැත්නම්. ආ ඒ හින්දා දැන් මේක මාළු දිය මේ ලුණු දිය වෙන්න වතුර උඩට එනවා. එතකොට අපි ටැංකියේ අසුරණ 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 ගාන දිගටම එද්දි අපි වැඩ ඉවර වෙලා යද්දි සෑහෙන්න උඩ මට්ටමකට ආ වතුර ඇවිල්ලා ඉවරයි. එතකොට අපිට බයක් නැහැ මැස්සට ඇවිල්ලා මේ පිටර දාන්න බැහැ. ආ ඒක තමයි හරිම ක්‍රියාවලිය. ක්‍රියාව. එහෙම නැතුව ගියොත් වෙන්නේ අපි ලුණු වැඩියෙන් යනවායි කියලා ලුණු අඩු කරගෙන ඉවරලා ගැහුවොත් අපිට සමහරක් වෙලාවට කරදර වෙන්න පුළුවන්. පාඩු කන්න වෙනවා. උදේට ඇවිල්ලා බලද්දි පිටර දාලා පණු වින්ද පුළුවන්. ආ ඒක අර මේ ව්‍යාපාරිකව ගත්තත් ඒක ඕගොල්ලන්ට අලාභයක් තමයි. හැම හැම කරවල එක්කෙනෙක්ම දන්නවා. දන්නවා. ඒකට ක්‍රමය මේම වතුර හිටින්ද යන්න ඕනයි කියන එක. අපිට දැනගන්න පුළුවන්ද දැන් මුලින්ම කට්ටා මාළු වගේ හිස අයින් කරා ඊට පස්සේ බඩබකු වැල් අයින් කරා ඊට පස්සේ පැලුවා පළලා කීලං ගහනවා. ඒකට කීලං ගහනවා. කීලං ගහනවා. කීලං. ඒකට ගහලා ලුණු තියලා ටැංකි වල අසුරනු ලැබුවා නේ. ඊළඟ පියවර මොකද්ද? ඊළඟ පියවර මේක දවසක් දෙකක් ලොකු මාළු ලුණු අල්ලන්න දවස් දෙකක් විතර යනවා. අනිත් මාළු දවසෙන් එකමාරෙන් ලුණු අල්ලනවා. ඉතින් අපිට ඒ සැකයි දවසෙන් අපි දැන් අද උදේ වරුවෙන්ම උදෙන්ම ඉවර කෙරුවා නම් අපිට අද දවසේ තියෙනවා. දැන් අපි 9ට විතර වාගේ නම් එතකොට අපිට ඒ දින මේක දවස් දෙකකට මෙයා කරලා ඉවරලා වතුරේ හොඳට බස්සලා ගන්න. වතුරේ. ඔව්. ඒ කියන්නේ මේ මේ වගේ ඔය තියෙන ඔය වතුර පුරවපු මේ වලට තමයි මාළු දාලා හොදන්නේ. ආ ලුණු ගහලා ඩාපු ටැංකියේ ඒක අරගෙන මේක දාලා මේ බටේ දාලා වතුර අල්ලනවා. මෙතන මෙතන වතුර දාලා මෙතන තවරලා වතුර අල්ලනවා. වතුර අල්ලලා ලුණු ඔක්කොම සුද්ධ කරලා තමයි මේ පුරවපු වතුර එකට දාන්නේ. දානවා. දාලා කොච්චර වෙලාවක් තියෙනවා? ලුණු බහිනකන් අපි බලනවා. ආ ඔයාලා චෙක් කරලා බලන්න. ඔව් ලුණු ප්‍රමාණය ඇද්ද කියලා. ලුණු වැඩියෙන් තිබුණොත් මාළු කැඩෙන්න ගන්නවා. ආ ඒ කියන්නේ මිනිස්සුන්ට ලුණු වැඩි ලුණු අඩුවෙන් පුළුවන් තරම් දියුණු තරමට මාළුවගේ ලස්සන රන්වන් පාට රන්වන් පාට දැන් ඔයාට පුළුවන් දැන් මේ අද අද උදේ හොදපු මාළු අර මේ මෙතන දාලා තියෙන එක බලන්න පුළුවන්. ආ මේ අද උදේ හොදපු මාළු වේලපු වේලන්න දාලා තියෙන ක්‍රමය. අර අර ලොකු මාළු වගේ දෙන්නේ තමයි ඒ උඩම ඉන්නේ. ආහහා ආ අර විශාලත්වයේ අන්න මේ සාමාන්‍ය කිලෝ කීයක විතර මාළු වෙද්ද මේ? ඈ කිලෝ කීයක විතර? කිලෝ 6 7 වගේ ලොකු මාළු. ඈ මෙතන හුඟක් මේ ඉන්නේ ගල් කට්ටාව. අතන ඉන්නේ ඒ නැල්ල මේ ගල් කට්ටාව මේ හුඟක්. මේ ගල් කට්ටාව. මේ මේ කළු ගල් ඒ කියන්නේ අසුරණ එකේ මොකද්ද තියෙන තාක්ෂණික පැත්ත? අවුව වැටෙද්දී කළු ගල් රත් වෙනවා. කළු ගල් රත් වුනාම මේ මාළු වගේ මේ තියෙන තෙතමන ගතිය අර ඔක්කොම කළුගල් රත් වෙන්න මේක ඉක්මනට බ්ලොක් මේ මේ ඔව් මෙයා වෙනවා. ඊට පස්සේ 11 මාර්ට් 12ට විතර අපි ආපහු බහින ඉරට අවුව වැටෙන්න ඉන්න අර පැත්තට දානවා. ආ මේ පැත්ත පාවිච්චි කරනවා. නැගින ඉරට මේ පැත්තට අවුව ගන්නවා. ඊට පස්සේ 11 12 වෙද්දී අපි අර පැත්තට දාගන්නවා. හැන්දෑවේ 4 5 වෙනකන් එතන තියෙනවා. මේ පැත්තට අවුව වැටෙනවා. ඒ වගේ මාළුවව වේලෙනකන් දවස් දෙකක් අනිවාර්යයෙන්ම දෙකට වඩා යනවා. අර මාළු වේලෙන්න දවස් 3ක් 3මාරක් විතර යනවා. ඒ කියන්නේ අර ලොකු මාළු වේලෙන්න දවස් 3මාරක් විතර යනවා. සාමාන්‍යයෙන් මේ සයිස් මාළු වේලෙන්න දවස් දෙකෙන් විතර මේ මාළු කිවිවලු. ඒ කියන්නේ මේ වෙළඳ පොළට යවන තත්ත්වයට එනවා. ඔව්. හොඳ අවුවන. හොඳ අවුවන. ස්වභාවික අවුව. උදේ 7 ඉඳලා වැටෙන අවුව හවස 4 වෙනකම් සමහර කාලකට වලාකුල් වලට ඉර බැහිලා මෙහා වෙලා යන මේවා අතහැරලා නැත්නම් අඳුරු කාල ගුණයක් තිබුණොත් අපිට ඒ දවසේදී අවුව ගණන් ගන්න අමාරුයි. අපි ඒක සමහර කාලකට වරුවකටත් ගණන් ගන්නවා. එහෙම නැතු ගියොත් ආයේ මොකටත් හිතේ සැකේ නිසා ආපහු අවුවට හොඳට වෙලා. නැත්නම් මාළු තියාගන්න. සරවල තියාගන්න. ඔව්. දැන් මේ මට තුට්ටක් කියන්න පුළුවන්ද මේ මාළුවා පණ පිටින් එනකොට මාළුවගේ ඇඟේ වතුරත් එක්කනේ මාළුවාගේ එන්නේ බරක් තියෙනවනේ. ඒ මාළුවා කපලා බඩබකු වල අයින් කරලා කීලං ගහලා එතකොට මේ ලුණු තවරලා හොදලා එතන වේලෙන්න දැම්මට පස්සේ සාමාන්‍යයෙන් අපි හිතමු කිලෝ 5ක මාළුවෙක් කියලා වේලලා ගත්තම කිලෝ කීයක් බවට පත් වෙනවා. ඔව්. බලය වගේ කූරියෙකුව ඔළුව ගහලා බොකු ඇදලා මෙයා කරලා දාපුවම බලය කිලෝ 2ක් ගත්තොත් කිලෝ 1කට හිට්ටු වෙනවා. ග්‍රෑම් 100ක් විතර අඩු වෙන්න පුළුවන්. බලය. ඒ කියන්නේ ලොකු බලය. පොඩි එක ගත්තොත් ඊට වඩා තව ටිකක් අඩු වෙනවා.
මේ කට්ටාව කිලෝ දෙකකට වගේ එනවා. ඒ කියන්නේ කිලෝ දෙකක් ගත්තොත් කිලෝ එකක් එනවා. කිලෝ හතරක් ගත්තොත් දෙකක් එනවා. ඒ කියන්නේ එකට එකක් අනුපාතයට තමා මේ වේලුනාම එන්නේ. වේලුනාම එන්නේ. ඒ වගේ හැබැයි හාල් මැස්සෝ 3ට එකක් 4ට එකක් එන්නේ. හා හා. ඉස්සෝ වේලුව 5ට එකක්. 5ට එකක්. එහෙම යන්නේ. එතකොට පොඩි කීරිමින් වගේ ඒවා අපිට කිලෝ දෙකකින් ගන්න පුළුවන් 1700ක් ඒ වගේ තමයි ගන්න පුළුවන් වෙන්නේ. මාදල් කීරිමින් අර පොඩි කීරිමින් ඒවා ගන්න පුළුවන් කිලෝ එකමාරක් 1600ක් වගේ තමයි. ඒ කියන්නේ හැබැයි හොඳ අහුව වේලෙන්න. අහුව වේලෙන්න. දැන් සමහරක් අය බාගෙට වේල්ලා දෙනවා. ඒ බාගෙට වේල්ලා දෙන්නේ අර ගොල්ලෝ ගණන් වැඩියෙන් අරගෙන ඉවරේලා වෙලඳ පොළ මිල 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 හොඳින් හින්දා දානවා. එතකොට බුරුලට අවුනෝ කරවල වෙළඳ ව්‍යාපාරිකයාට ඒක තියාගන්න අමාරු. කල් තියාගන්න. කල් තියාගන්න බැහැ. නියම ප්‍රමිතිය නෑ එතන. නෑ නෑ. අපේ මෙහෙ ආවා SLS එකෙන් ඇවිල්ලා ඉවරෙලා ශ්‍රියානි කියලා මිස් කෙනෙක් අපිට බොහොම ලස්සනට උපදෙස් දීලා මෙයා කරලා අපි කරන විදිය තව එයා කියලා අපිට තව මේක සාර්ථක කරගන්න කොහොමද කරන්න කියලා අරින් මේ එයා උපදෙස් දුන්නා කියලා. ඒ වගේ සෑහෙන ඒක පිරිසිදුවට අපි කරනවා. ඒ කියන්නේ SLS සහතිකේ ප්‍රමිති සහතික ආයතනයෙන් ඔබලගේ මේ ව්‍යාපාර අනුමත කෙරුවා. අනුමත කරා මේක 100% ප්‍රමිතියට කරනවා. කරනවායි කියලා. ඔයක දැක්කම තේරෙනවා අපිට කොච්චර පිළිවෙලට පිරිසිදුව මේ වැඩේ කරගෙන යනවද කියලා. දැන් මේ ඇවිල්ලා තෝරාගේ තව වර්ගය සවර. සවර. මේ කූරි තුන් දෙනාම සවර කියන්නේ. තෝරාගේ වර්ගය. තෝරා නෙමේ. මේ ඇවිල්ලා වන්න. මේ වන්න. වෙනස්කම් තියෙනවා නේ තියෙනවා තියෙනවා දැන් කට්ටාවත් එක්කලා දෙවණියට කරවල මිල තියෙන්නේ මේ වන්නට කට්ටාවත් එක්කලා මාකට් එකේ ඊළඟ මිල තියෙනවා මේ මේකට සවරත් ඊට වඩා වටිනාකම තියෙනවා මේ මේ ඇවිල්ලා ඒ කට්ටාවන්ගේ පුඩි එක අර නැල්ලන්ගේ මං කිව්වේ ආලියේ කෝලාව කියලා ඒ ඒ කෝලාවන්ගේ පොඩි එක පොඩි එක ඔව් එතකොට මොකද අර දැල් වලට අවුනාම මේගොල්ලන්ට දැල් අල්ලද්දි මේගොල්ලෝ දැලේ මැරිලා ඉවරයි හ්ම් ඉතින් ඒ හින්දා මේක වෙනකන් ඉන්න බෑනේ බෑනේ ඒක අර මේ හැනත් එක්කලා එද්දි අහුවෙනවා දැන් මේකත් ඔලු අර මාළු ඔලු මේකත් කෑමට ගන්නවා අපි මේක කෑලි කපනවා පොඩි කෑලි වලට කපලා ඉවරලා වෙනතට පොල් දානවා සමහරක් ඇයිට කරවල කියන ඛණ්ඩ මොනවා හරි ඒක අඩු ගන්නකට ගන්න පුළුවන් විදියට තමයි ඒක වේලා වේලා මේ තව මේත් ඒගොල්ලන්ගේ පොඩි අයනේ මේ වන්නගේ පොඩි එක වන්නගේ පොඩි වන්න පොඩි එක අර කට්ටවර මේ ගල් කට්ටවන්ගේ පොඩි එක ගල් කට්ටව ගල් කට්ටවන්ගේ පොඩි එක එතකොට මෙතන මෙම ව්‍යාපාරික ස්ථානයේ සිදු කරන්නේ කට්ටා මත්ස්‍ය පමණක්ද නැහැ කට්ටාව බලය සවර වන්න අඟුලුව ඒ හැම දෙයක්ම කරනවා. ඒ කියන්නේ අපිට අපේ වෙලෙන්දන්ගේ ඉල්ලුම තියෙන වෙලෙන්ද මෙතනටම ඇවිල්ලා අරන් යන අය ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අරගන්න කොළඹට සමහර මේ කරවල දානවා මේ වැඩිපුර අරහෙම්මෙන් තියෙන වෙලාවට. මෙහෙ වෙලෙන්ද එනවා පැකට් කරන කට්ටිය එනවා. පැකට් කරන් අරන් යන කට්ටිය ඉන්නවා. ඒ අයට යන්නේ හුඟා දුරට ඔය කට්ටාව වන්නු බලයෝ ඒ වගේ දේවල් තමයි ඒ අඟුලුව ඒ වගේ දේවල් තමයි ගන්නේ. අපි මඩුව වගේ දේවල් කරන්නේ නැහැ. ඇයි ඒ මඩුව කරන්නේ වගේ දේවල් කරන්නේ නැත්තේ? මඩුව හරි අමාරුයි මහ පරිමාණයෙන් කරන කට්ටිය තමයි මඩුව අරගෙන කරන්නේ. මඩුව හොඳ මාළුවක් අපිට හම්බෙන්නේ නැහැ. ඉරිසිඳු ෆ්‍රෙෂ් මාළුවක් නේද? ඔව් මාළුවක් හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මඩුවන්ට ඉච්චර යන්නේ සමහරක් වෙලද අපි තලපත් කරනවා. තලපත් තලපත් කම්පැනි වලට දාලා ඊට පස්සේ අපිට දෙවනි තත්ෙන් තියෙන මාළු අපිට දෙනවා මේ මාළු කම්පැනි වලට ගියේ නැත්නම් අපිට ඒ කියන්නේ ඒගොල්ලෝ එක්ස්පෝර්ට් කරන්න ඒවා යන්නේ ඒ ප්‍රමිතියට නැති ඊළඟ ප්‍රමිතිය එක මේ මාළු විකුණන්න තියෙන කට්ටිය විකුණන්න අරගෙන අපිට මේ එෙන් මේ සමහරක් වෙලාවට කූරි 5-6 දෙනෙක් ඉතුරු වුණත් ඒක අපිට ගත්තා ඒ වගේ තමයි කට්ටාව මේ තලපත් 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 ඊට පස්සේ ආයි මෙතනින් පස්සේ තියෙන ඊට පස්සේ කෙලින්ම මේක ඔක්කොම අවුවේ වේලිලා දවස් දෙකක් තුනක් රැට අපි ඉටිරෙදි වලින් වහනවා තනිකර ඉටිරෙදි වලින් වහන මොකද අර තියෙන්නේ ඉටිරෙදිනේ ඔව් වැස්සෙන් අපි ආරක්ෂා කරගන්න එපේ ඉටිරෙදි වලින් වහනවා වහලා අවු දෙක තුන බලලා ඉවරෙලා වේලුනායින් පස්සේ තමයි අපි කෙලින්ම කාමරේට ගන්නේ දැන් ඉටිරෙදි වලින් වහනකොට දැන් පොළොවට වතුර වැටුනම අර ගල් වලට හිටින වතුර ප්‍රමාණයට මොකද වෙන්නේ? නැහැ. දැන් අපි පළමුවෙනි දවසේ වහද්දි උදේ වරුවේ හැම පැත්ත වේලලා
හැන්දෑවේ අවුවට මස්පැත්ත වේලිලා ඉවරෙද්දි සෑහෙන භාගයක් ඉවරයි. ඒක සමහරක් වෙලාවට අපි ආපහු හරවල ගන්නවා. ඒ කියන්නේ එකට එකතු කරනවා. මේවා තුනියට තියන්නේ. එකට එකතු කරලා ඉවරලා නිකන් කන්ද වගේ. ඔව් වහල වගේ හිටින්න මෙයා කරලා ඊට පස්සේ ආයේ උදේ ඇරලා ඉවරලා ආපහු තුනි කරලා මේ විදියට එළනවා. අසුරනවා. එළනවා. දැන් මේ අපි යන්නේ ඒ පියවර සියල්ල අවසානයේදී මසුන් වෙළඳ පොළට යැවීමට පැක් කරලා තියෙන ඒ පෙට්ටි වලට අසුරලා වියලි කරවල එනම් කට්ට කරවල බලන්නයි අපි යන්නේ. අද මේ වැඩේ තියෙන්නේ ඔක්කොම කරවල ගිහිල්ලා ඉවරයි ඊයේ. මොකද ඊරිද දවසට වෙළඳ පොළවල් වලට යන අය අරන් යන. ඒ ගිහිල්ලා වල දැන්ට මේ පෙන්නන්න තියෙන්නේ මේ කූරි දෙන්න තුන් දෙනා තමයි පෙන්නන්නේ අඟුලු තියෙන සාමු. මේ මේ කට්ටව මේ විච්චයි පස්සේ මේ අඟුලුවනේ. ඔව් අඟුලුව. අපිට මේගොල්ලන් අනිත් පැත්තත් පොඩ්ඩක් පෙන්වන්න. අස්සනට තියෙනව නේද? එතන ඔළු. මේ තියෙන්නේ අර කපපු ඔළු නේද? ඒවත් වෙනම වේලිලා තියෙන්නේ නේ. ඔව්. මේක වන්න ඔළුව. මේක කට්ට කට්ට ඔළුව. මේක කට්ට ඔළුව මේක වන්න ඔළුව. දැන් කරවල ව්‍යාපාරය තුළ සාමාන්‍යයෙන් ඉල්ලුම වැඩිම කරවල වර්ගය මොකක්ද? කට්ට. කට්ට කරවල තමයි ලංකාව තුළ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. ඊළඟට කට්ටාව මාළු වලට යනවට වඩා වෙනම් වෙන්නේ කරවල වලට. කට්ටාවට ලුණු වැටිලා එද්දි මාළු වලට කද්දි දියරක් තියෙන්නේ. මාළු වලට කද්දි දියරක් තියෙනවා. ඒ කියන්නේ අලෙල උයලා කනකොට. ඔව්. තෝරු එතකොට ලින්නෝ කෙලවල්ලු බලේ වගේ ලේටෙස්ට් එකේ ඉන්නේ. ඒ රසෙන්නේ ලුණු දාලා ඉවරලා කරෝල කුරියව ගත්තම කට්ට කරෝල වලට ගහන්න දෙයක් නැහැ. රසම කරෝල එකනේ. රසම කරෝල එක. ඒ හින්දා තමයි ඉල්ලුම තියෙන කට්ටාව. ඊළඟට වන්නට ඉල්ලුම තියෙනවා. මේ දැන් මෙතන මේ ව්‍යාපාරේ මම දකින්නකොට මේ දකින්න හම්බුනේ මේ පවුලක් විදියට තමයි මේක කරන්නේ නේ. බොහොම සමගියෙන් තාත්තයි පුතයි භාර්යාවයි තුන් දෙනා එකතු වෙලා ලස්සනට මේ වැඩේ කරගෙන යනවා. අපිට පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද ඉතිහාසෙ ඉඳලා කොහොමද මේ ව්‍යාපාරේ පටන් ගත්තේ කවද? මම පටන් ගද්දි මෙතන පොල්ලතු පොඩි මඩුවක් තිබුණේ. එතකොට මේ ගෙවල් දොරවල් මොනවත් හැදිලා නැහැ. මේ කොටස් කරපු ඉඩමක කලපු අයිනේ හින්දා මම මෙතන ගත්තේ. ඊට පස්සේ අර කලපුවෙන් මෙයා වුණා. මොකද කලපුවට වතුර අරින්න එපා මෙයා කරලා ඒ වගේ මේකක් තිබුණා හින්දා කලපුව විනාශ වෙන නිසා. පස්සේ අපි මෙතනින් ඒ බහලන මේව ඔක්කොම ජරාව ඔක්කොම අරන් යනවා. මේ බොකු අරන් ඔක්කොම මේ පෝර කරන තැනක් තියෙනවා මේ පිටිපණ පැත්තේ. ඒකට ගිහිල්ලා පුතා අරන් ගිහිල්ලා බකට්ටට දානවා. මම පළමෙනියෙන් පටන් ගද්දි පොල්ලතු වහලේ මම මෙච්චර ගොඩක් මාළු ගත්තේ නැහැ. මම කිලෝ 15යි 20යි ඔය වගේ අරන් මායි තනියමනේ කරේ නේ. නෝනායි දෙන්න තමයි වැඩ කෙරුවේ. එතකොට මේගොල්ලෝ කුඩයි. ඊට පස්සේ තමයි මේ එන්න ටික ටික අරගෙන මම මෝටර් බයික් එකෙන් තමයි කරවල උරයක් අර ලුණු උර වලට දාගෙන මේ ගෙනල්ලා ඉවරේලා ගොර උර වලට දාගෙන ගෙනල්ලා කැපුවේ. ඊට පස්සේ පහු කාලයක් යද්දි පස්සේ ඉතින් මම ටිකක් වැඩිපුර ගත්තයින් පස්සේ කවහරි කැඳ ගන්නවා. කපන්න කීයක් හරි දීලා කැඳගෙන මේ විදියට කෙරුවා. ඊට පස්සේ මම පුතාට බාර දුන්නා. පුතාට බාර දුන්නාන් පස්සේ එයා දිගටම ගන්නවා. දැන් මාළු ටිකක් මම ගත්තට වඩා ටිකක් වැඩිපුර අරගෙන එයා වෙනදාම හොඳට කරගෙන යනවා නේ. ඔව් දැන් අර පොල්ලතු පැල දැන් ලොකු තට්ටු දෙකට මේ දැන් මෙයා හදලා හැදුවේ. මම ඉන්නේ මෙච්චර ලොකු කොටක් නෑ. එයා කොහොමද? එයා ව්‍යාපාරයේ පුතා හොඳට සාර්ථකව කරගෙන යනවා. දැන් මම අහලා තියෙන විදියට කට්ට කරවල ක්වොලිටියෙම කරන්නේ ඔබතුමන්ලා කියන දේ තමයි මට අහන ඕන කෙනෙක් කියන්නේ. ඊඩන් මහත්තයාගේ කරවල වලට ගහන්න කරවල කට්ට කරවලයක් නැහැ කියලා තමයි කට්ටිය කියන්නේ. තව මොනවාද විශේෂ මේ ව්‍යාපාරය තුළ ඔබතුමන්ලාට තියෙන විශේෂ මේ කියන්නේ ගැටලු හෝ මොකක් හරි මේ තියෙන දේවල් මොනවාද මේ ව්‍යාපාරය කිරීමේදී ඉදිරියේදී මේ රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක මොනවාද ගැටලු? සමහරක් වෙලාවට ප්‍රශ්න එන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් අපි හිතමු මේ ජල සම්පාදන වලින් ඒකී අපිට වතුර කැපුවා ඊයම්. දැන් අපිට ඒ වගේ වෙලාවකදී අපි
අන්තසරණ වෙනවා වතුර නැතුව ගියොත් මාළු අර ක්ලීන් කරලා මෙයා කරලා ඉවරෙලා ටැංකිය වලට දාන්න කපලා කොටලා ගන්න ඔක්කොම පිරිසිදු කරන්න. අනිත් එක තමයි විදුලිය. විදුලියයි ජලයයි දෙකම අවශ්‍යයි. අනිත් එක තමයි ලුණු. දැන් ලුණු වැඩි කාලෙට ලුණු ගණන් වැඩි වෙනවා පුත්තරේ. අපි පුජ්‍යලීක වෙලෙන්නම්ගෙන් ගන්න. මිල වැඩි. මිල වැඩි. මට ඒ කාලෙදී ඒ ශ්‍රියානි මිස් රයිගම් ලුණු එක හොඳ ක්වොලිටි එකේ ලුණු එක මට ගන්න විදියට සැලසුම් කරලා තිබුණා. නමුත් දැන් රයිගම් ලුණු එකක් අපිට හම්බෙන්නේ නැහැ. සංස්ථා ලුණු හම්බෙන්නේ නැහැ. මේ පුජ්‍යලීක පුත්වලම ඉන්න පුජ්‍යලීක වෙලෙන්දෝයි අපිට ගෙනල්ලා බාන්නේ. ඉතින් අපේ රටේ තව රජයට මුදල් උපයන්න පුළුවන් මේ මීගමු ඒරියා එකේ බැලුවොත් පුදුමාකාර විදියට කරවල ව්‍යාපාරිකයෝ ඉන්නේ ඒ ඇයට කුඩුලුණු ඒ කියන්නේ කැටලුණු නෙමෙයි කුඩුලුණු ඒක හරියට සංස්ථාවෙන් දෙන විදියේ වැඩපිළිවෙල අපි හිතමු මේ මීගමුවේ දීවර මේකට ගෙනල්ලා එතනින් හැබැයි අර වෙලෙන්දා කුජලීක වෙලෙන්දා දෙන මිලට වඩා රුපියල් 5ක් හරි අඩු වුණා නම් අපිට මෙතනින් ගන්න පුළුවන් නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ සංස්ථා මිලට වඩා මිනිහා උත්සාහ කරන්නේ අඩුවෙන් දැන්නේ එතකොට මිනිහාගේ වෙලඳාම තියෙනවා තමයි අපි මේ රජයක් හැටියට අර ආදායම් උපයන මාර්ග වලට කල්පනාකාරී වෙන්න ඕන ඒ ඒ වෙලාවට මිල ගණන් වෙනස් වෙන්න පුළුවන් වැහි කාලෙදී අපි පුළුවන් තරම් වැස්සෙන් යනවා නම් ඉක්මනට වැඩිපුර ගෙනල්ලා ස්ටොක් කරනවා දන්නවා 50 100 200 ඔය වගේ ගණන් වෙන්නේ ලුණු වල කතාව ඕක තමයිනේ. තව විශේෂ දැන් අසුරුම් කරනේදී පෙට්ටි වලට අසුරලා මේ කාඩ්බෝඩ් පෙට්ටිනේ මේ වලට තමයි අසුරන්නේ. මේ වලට අසුරන්නේ. ඔව්. මේ කට්ටාව ලොකු කට්ටාව මෙයා කරන්න මෙන්න මේ වගේ පෙට්ටි. එදී ඒ වගේ පෙට්ටි එතකොට 1 වරම ඒ වගේ පෙට්ටි එක එක සයිස් වල තියෙන බලීට පොඩි පෙට්ටි. ඒ මත්ස්‍යාගේ සයිස් එකේ හැටියටනේ. ඊට පස්සේ ඒවා අසුරුම් කරලා ඔයගොල්ලෝ වෙලම වෙනම පොලට ගිනියනවා. පොලට දැන් පොලට යවෙන්නේ ඉස්සර නම් මේ මම පොඩියට කරද්දි නම් පොලට ගියේ දැන් පොලට යන්නේ නැහැ මේ පුතා ජනුම් කරුව එනවා මට පුතාට ඒ පොලට ගිය වෙලෙන්ද පොලට එන්න දෙන්නේ නැතුව මෙහෙ ඇවිල්ලා අරන් යනවා මොකද එතන තරගයක් තියෙන දෙන්න තුන් දෙනා තෝරද්දි ඒගොල්ලෝ ටෙලිෆෝන් කරනවා කරවල තියනවාද කියලා අහුවම හරි මේව මේව තියනවා ඒගොල්ලෝ ඇවිල්ලා අරන් යනවා වැඩේ එතකොට පිළිවෙලට වෙනවා දැන් අද ඔයාලට මෙන්නන්ද මෙතන ඉස්සෙල්ලා නැත්තම් මෙතන ස්ටොක් එකක් තියෙනවානේ ස්ටොක් එක දැන් ඉවර වෙලා මේ වෙළඳ පොල්ට නිකුත් කරලා ඉවරයිනේ හරි එහෙනම් ගොඩක් ස්තුතියි අපිට මේ මේ කර්තා කරවල කොහොමද වේලන්නේ කියලා ඒ ඒ ක්‍රියාවලිය පැහැදිලි කරලා දුන්නට අපි තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු ස්තුතියි බොහොම ස්තුතියි